පිනතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගණඩ කල්පනා කළේ ධම්ම පද පාලී පාපවර්ගයේ සඳහන් වන කුක්කුට මිත්ත කියන පුද්ගලයා සම්බන්ධයෙන් භාගිතුන් වහසේ දේශනා කොට වදාළ උතුම් ගාතාරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ ජීවොමානෝ වැඩඉන්න කාලි මේ කුක්කුට කියන කොක්කුට මිත්ත කියන වැද්දා භාගිතුන් වොහසේට දුන්නකින් විදින්ද එක අවස්ථාවක පෙළඹුණා. නමුත් භාගිතුන් වොහසගේ කරුණාව ඔවුන්ට නෝඩුව ලැබි ැතිබුණ ඔවුන් පිළිබඳව සංසාරිපුා තොතුරු බොහොම භාගිතුන් වහසේ දන්න නිසා ඔවුන්ට භාගිතුන් වහසේ අනුකම්පා කළ භික්‍ෂූන් වහන්සේල කුක්කුට මිත්තට සම්බන්ධ කාරණාවල් බුදුරජාණන් වහන්ස එකක සාකච්ඡා කරනකොට නගපු ප්‍රශ්නයක් තිබුණ ආගේ ප්‍රශ්නයට උත්තරෑ කැටියට තමයි මේ ගාතාරත්නය දේශනා කළ පානම් හිචේ වනෝ නාස්ස හරය පානිිනා විසන් නාබනං විසමන්වේතිී නත්ති පාපන් අකුබොතුෝති මේ ගාතාරත්නය සරල තේරුම තමයි තමන්ගේ අත්ල මත තුවාලයක් නැත්තං ඒ අත්ලට විසදාගත්තා කියලා වි රීර ගත වෙලා තමන්ට හානි කරන්නේ නෑ ආං ඒ වගේ පව්කාර හිතක් නැතුව යම් කෙනෙක් කටයුතු කරහම් ඔවුන්ටේ අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ මේ කෙටියෙන් තමයි මේ තේරුම මතක් කලි අපි මේ සාකච්ඡා කරමු දේශනාවත් එක්ක පිතුන අපේ බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලි එක්තරා සිටු පවුලක බොහෝම ලස්සන තරුණ දුවක් හිටිය අපිට මේ භාගිතන් වහන්සේ වැඩහිටපු කාලි මේවාගේ කාරණාවල් පිළිබඳව සඳහන් කරන බොහෝ තැන්වල ඉතාම ලස්සන තරුණ සූපත් රත් දුවරු පිළිබඳ බොහෝසේ ධර්මය හඬ ලබෙනවා. බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලි කියන්නේ ලෝකෙ වැඩි වැඩියෙන් පුුණ්‍යවන්තයෝ පහල වෙන කාලි සස්සර මහ පින්කර ගත්තායි වැඩි වැඩෙන් භාගිතුන් වහස ජියෝමානෝ වැඩඉන්න කාල ඉපදිච්ච නිසාවෙඩ ඇති මේවාගේ කාරණා දක්වන තැන්වල මේ රූපත් අයි පිළිබඳ විශේෂයෙන් සඳහන් කරල තියන්නේ නැත ඔවුන් ගැන සහන් කරනට ඔුන්ගේ රුවගුණ ගැන විශේෂයෙන් කතා කරලතින් ඉතින් මේ තරුණ තරුණ කාන්තාවත් සසර කොච්චර පින්කරපු කෙනෙක්ද කියන කාරණාව දේශනාව තුලින් පැහැදිලි වෙන නිසා ඔවු මෙවන් නාත්ම වල රූප ලැබෙනව කියන කරණාව පුදුමයට කරණාවක් නෙමෙයි කියන බව පිට වැටහි ඇ බොහෝම රූපත් කොයි තරං රූමත්ද කියනවනම් මවපියෝ අනික්කයි ඇය දකිනවට කැමතිවනේ නෑ මකද තරුණ වයස ඉන්න රාජකු මාරවරු සිටුකු මාරවරු ඇගේ රුව දැක්ක හම ඇය විවාහ කරගන්න යෝජනා කරයි ඉති නොයෙක් ප්‍රදේශවලින් රාජ සිටු මැති ඇමතිවරුන්ගෙන් ඇය ඕන කියල පණිවිඩේ වහම මව්පියෝ මහා අසරණ තත්ත්වයකට පත්වෙනවා කාටද දෙන්න කියලා කවුරු හරි එක්කෙනටන දෙන්න පුළුවන් එති එක්කෙනෙකුට දුන්න කියලා කියන්නේ අනි කොක්කම තරහ වෙනවා ති එහෙම බොහොම අසරන බවට මව්පියෝ පත්තිච්ච අවස්ථා ගෙනත් නොෙක් දේශනවල්ලින් ුණගහනවා ඒ නිසා සුවිසල් මාලිගාවිී උඩු මහලි සියලු සැපසම්පත් සහිතව යට බොහොම සතුටිං විනෝදයෙන් කටයුතු කරඩ පහසුකං හදල ඇපවපස්ථානයට විශේෂ දාසයකුත්වෙන් කරල දීලා ඇ උඩු මහලි තියල් තිබ්බ ට අනික්ඇගේ නැත ගැටෙන් නෑහම ඇදැන් ක්‍රම ක්‍රමින් තරුණ වයිසට එමින් ඉන්නේ එක දවසක් උඩුම හලට වෙලා පල්ල හැතිෙන වීදිය දිහා බලාගෙන ඉන්නකොට ඇ දැක්කා බොහොම හැඩි දැඩි ජවසම්පන්න වැදි තරුණයෙක් මසුත් කරත්තයක පටවගෙන ලද පොලටයනවා මේ වැදි තරුණයා දැක්ක ගමන් අ කාන්තාවට තරුණයට ඔහු පිළිබඳව පුදුමාකාර ලොල් බවක් ඇතිවුණ හැගීම් බරවුණ ඒ මොහොතේම තමන්ගේ දාසියට කතා කළ කතා කරලා දාසියට මුදල් තයාගයක් දුන්න දීලය සතුටු කරවලා කියනවා වහාම ගිහිල්ලා ආංගර රථයෙන් යන තරුණය ුණගැහිලා ඔහු ආපහු මේ පාරෙන් එනවාද කියලා හල හිඩ කියලා ඇය ගිහිල්ල ඔහු මුණගැහිල්ල ඒ කාරණාව ප්‍රශ්නය හුව ඔහු සඳහන් කලා අද තියෙන මස් ප්‍රමාණි හැටියට මට අදමටික විකුණලා ඉවර කරන්න පුළුවන් වෙීද දන්නනෑ එහෙම බැරි වුණොත් ෙට උදේමත් ඉතිතුරුමෂ්ික විකුණල මම වෙනත් පාරකින් තමයි යන්නේ ඒ අන්න මොන පාරීන්ද කියන කාරණාව ඇයට සඳහන් කළ ඇයාප වෙවිල්ල අ තරුණට ඒ බව මතක් කළ ඇ ව වහා නොයිවසිල්ලෙන් වගේ ඇඳුම් අයිත්තැන්ටිකක් ලෑස්්ටි කර ගත්තා පහුව දෞ්දේ පාහන්දරම න්න වැරහැලිය ඇඳුම් ඇැඳ ගත්තා දාසියයක් වගේ තමයි ඉදැන් පිටුපාල යනකොට පෙනනුම කල ගෙඩියකුත් උකුලට ගත්තා වතුරගේන්ට යන කෙනෙක් වගේ මාලිගාවට පිටුපාලය මාලිගාාවෙන් පිටත්වුණ පිටත්වෙලා අර තරුණයා එනවකි පාරට යනකම්ම ගිහිල්ල දැන් ඔහු එනකම් බලාගෙන ඉ ඇ දැක්කා දුරිම් ඔහු එනවා තමන් ලඟින් ඔහු යනකොට උකුලෙ තිබුණ කලේ බිමදාල ඇ ඔහු පස්සෙන් පිටත් වුණා ටිකදුරක් යනකොට තරුණයට තේරෙනවා මෑ එන්නේ මගේ පස්සෙෙන්මයි කියලා ඔහු කතා කරලා ඇයට කියනවා මම යන පස්සෙන්ෙන්නිපා කියලා ඇ නිශ්බ් දයි ඔහු යනවා ඇ පස්සෙෙන් යනවා වටික් ආයත් කිව්වා නැවතත් කීවඉඩපා කියලා ඇ කියනවා මම යන්නේ මගේ ගමන ඔබ යන්න ඔබේ ගමන මං ඔබේ පස්සෙන් එනවා කියලා හිතුවද ති ආයත්තර තරුණය නි්ශබ්දෝම කරත්්‍ය පදවගෙන යන තවට්ටිකක් දුර යනකොට ඔහු ආය කල්පනා කරලා නෑ මේ එන්නේ මගේ පස්සෙන්මයි නැවත නැවතත් ඇයට කිීවා ම ඒනඒක නවත් තන්නෙත්නෑ අන්තිමට ඇය සඳහන් කළ තමන්ග පිටි පස්සෙන් එන වාසනාවට පයිංගහන මෝඩියෝ ඉන්නවාවද තව එහම කියලා රතයට ගොඩ වුන්නා පින්නතුන ඔහුත් ඒ කාරණාව එහෙමම හිතල ඇත්තෙක්ක තමන්ගේ වාසස්ථානටම ගියා එම ගිහිල්ලා ඇත්තක එකට ජීවත් වුණා ඔවුන් දෙන්න එකට ජීවත්වෙන කාලේ මේ වැදි තරුණයට දාව මෙ තරුණයට පුත්තු හදදෙනෙක් ලැබුණා හදදෙනම පුත්තු ජීවනුපාය තමයි බැදිි තරුණය සත්තු මරල්ල මස්සුකුුණලලා තම ජීවත්වන්නේ දවසකට සෑහෙන උගුල් ප්‍රමාණයක් කදනවා ඒ වගුල් වල බැදන සත්තු මස්කරගෙන බෙලඳ පොලට ගිහිල්ල ඒ මස්විකුණල තමයි එදිනෙදා ජීවන කටයුතු කරගන්නේ ඒ සියලුම කටයුතු සඳහා ඔහුට අවශ්‍ය අව්‍යවිද සපේලා දෙන්නේ ඔහුගේ බිරිද එක දවස මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුුව බලාවධාරන් අපේ බුදුරජාණන් වහන්සේ මෙ වැදිි පවුල දැක්කා. භාගිතුන් වහසේ බැලුව කරුණා නෙතින් වැදි පවුල දැක්කයි මං මුණගෙහුණුත් ඔවුන්ට ලැබෙන යම් ලාභයක් තියෙනවද කියලා. ඒම ලාභයක් නැත්තන්. භාගිතුන් වහේ ඔවු දකි එනෙහැ භාගිතුන් වහන්සේත් ඒ කාරණාව විශේෂයෙන් බලනෝ මොන වගේ ලාභයක් වෙනවද බැදි පවුලටම සෝවාං වන්න පින්තියනවා ඒ නිසා මෙවුන්ටම අයට උපකාරයක් කරන්න වන මවුන්ට අපි භාගිත වහන්සේ එදා උදීම පින්ඩ පාති වඩින ගම වැදි පුත්‍රයකුක්කුට මිත්‍රයා උගුල් හදල තියෙන ප්‍රදේශයට වැඩලා ඒ උගුල් ලඟට ගිහිල්ල කවුරු හරි උගුල්ලඟට ආපු බව සලකුණුවලින් පෙන්නලා පේසටහන් තියල භාගිතුන් හස මද ඇත්තලා ගහක්මුල වැඩ හිටියා සුපුරුදු පරිදි අවිාවිදත් අරගෙන ක්කට මිත්‍ර උගුල් විමසිිල්ලිින්න බල බලය නවා හැබයි එෙදා කිසිම උගුලක සතිෙක් නෑ ඕ කල්පන කරනවා මේ කවුරු හරි මේ සත්තු නිදහස් කරලා යැව් අද අද එහෙකවත්නෑ එහෙ මරකොට දැක්ක සමහර උගුල්ලඟ කාගෙදු අඩි සලකුණු තියනවා කල්පනා කලා එකත් එකටම සත් නිදස් කර පුද්ගලයා යඩි සලකුණු තමයි මේ තියෙන්නේ එහෙම කල්පනා කරලා ඔහු විමසිල්ලෙන් වට පිට බැලිවා තාමත් ඔහු අවට ඉන්නාද කියලා ඔහ එක පාරම දැක්කා තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගහක් මුල බෙවේකීව වැඩඉන්නවා ඔහ අදහස් කලා වෙන කවුරුවත් නෙ මේ මොහොම තමයි මේ වැඩි කලි දරාගඩ බැරි කේන්තියක් ඇති වුණ මොහතේම ුණුදිය ඇදගත්තා බුදුරජාණන් වහන්සේට විදින්ඩ හිතාගෙන. නමුත් පින්නතුන දුනුදී ඇද්දමිස මුදාහරින්ඩ බෑ. භාගිතන් වහන්සේට අන්තිම ජීවිතයේ කිසි කෙනෙකුට කරදර කරන්න බෑ. ධර්මයේ සඳහන් කළේ සිද්ධාර්ථ කුමාර වෙලා ඉපදුනාට පස්සේ මදරුවයකුටත් විදිින්ඩ බෑ කියලා මදරුවේකට වත් තම සිදුරු කරන්න බේ වෙනම මේ හමේ තියෙන හයිියක වක් නෙමේ සංසාරය ඒ තරමටම පාණගහතයෙන් වැලකිච්ච නිසා මදරුවකුටත් ශක්තියනය ාගිතුන් වහසි විදින්ද ගන හැකියාවක් නෑ එහෙමොත් කරුමයක් නෑ වාගිතුන් හසළඟ සිිද්ධාර්ථකුමාරයාලඟ දෙවදත්වයන් වහන්සේ මහ විස්සාලා ගලක්නේ බාගිතුන් වහසගේ හිස්සමත්ත පෙරලන්න හැදදු දෙවදත්ත හාමුදුරුව කියර කියන්නේ සතු ගණනාවක ශක්තිය තියෙන කෙනෙක් එවන් ශක්තිවන්තයත් යන්තරයක් යොදාගෙන ආදහරයක් යොදාගෙන තමයි මේ ගල පෙරල්ලන්නේ තිබ යන්තරයක් කියල කියන්නේ මේ කාල තියෙනවගේ ඔය යන්තර නෙමෙයි ශක්තිමත් ලී අරගෙන වැඩියෙන් ශක්තිය යොද්ඩ පුළුවන් ආකාරයට ක්‍රම යොදාගන්ඩ ඇති එතරම් විශාල ගලක් පෙරලන්නේ ඒ එකගලත් මගන අතර වුණා ඒයි නැගුණු ගල්පතුරක් තමයි භාගිතුන් හස සිරිපතුළ වැදුනේ කවරුරරි සඳහන් කරනවන ඒ ගල්පතුර වැදිල සරිපතුල කැපිලා හුඟක් ලේ ගැල්ලුව කියලා එක ධර්මයට පටහැනී සඳහන් කරන්නම ගල්පතුර වැදිල මස් තැලීමක් සිද්ධ වෙලා ඇතුළ ලේ කැටියක් තමයි හෙදෙන්නේ. එතු හම සිදරුව වෙන්නේ නෑ භාගිතන් වොහසෙත් සංසාරය කරගත්ත වෙනම කර්මශක්තියක් තිබුණ ඒ විදිර ගල්පතුරක් වැදෙන්ද නොත් සමසිදුරු කරන්න බෑ හැබැයි ලොතුරා බුදුරජාණන් වහන්සේගේ සමසිදුරු කරලා භාගිතුන් වහසට සැත්කමක් කරට වෛද්‍ය කර්මයක් කරඩ පාරමිතා පුරොපු කෙනෙකුත් බුද්ධ කාලි හිටියා ඒතමයි ජීවක වෙදමත්ය ැටේ හැදිලා ැ ලේ කැටිය ඉවත් කරන්නුවනෑ භාගිතුන් වහසිකෙන් අවසර අරගෙන සැත්කම් දෙකක් කලා කියලා කියන්නේ. ජීවකේද මත්මය බුදු කෙනෙකුටම බෛද්්‍ය කර්ම කරන්න සසර ප්‍රාර්ථනා කරගෙන අපපු කෙනෙක්. දෙ ඒවාගේ භාගිතුන් වහසිට ඊතලින් විදිට කෝමත් බෑ දෙවදත්තැන් ව දුනවායි වේදුවන්නේ ඒකටවත් බැරි වුණන විද ගැඩ. කොක්කුට මිත් දුුණුදී ඇදගත්තා නොවත් මුදාහරන්න බෑ දුන්නෙන් විදල තියෙනවනන් දන්නවා ඒ දුන්න කොච්චර ශක්තිමත්ද එක ඇද්දහම මුදාහරින්ඩුවනේ ලොකු ජවයක් යොදල ඇදල තියන්නේ ඒ ඇදගෙන මුදාහරින් නැතුව හිටියොත් දරාගට බැරිතරන් තමන්ට අපහසුවක් දේනවා දුනුදී ඇදගත්ත මුද හරින්න බෑ කුක්කුට මිත්තගේ ඉලයට බිඳෙනවාගේ දැනෙනවා ඇදගෙන ඉන්නකුට දාඩිය වැක්කෙරනව ශරීරීවෙහෙස කලාන්ත ගතියයි වගේ නමුත් මුදා හරින්න බෑ. වෙනද උගුල් බලන්න ගිහිල්ල ස්වාමියයා ගෙදරෙන වෙලාවදන් හුඟගක් පහු වෙලා තාමුත් ඔහුනේ රෝටිත් එලියට ගහිල්ල දරුවාවට පස්සේ අම්ම කියනවපති තාතා වෙන දමෙල්හට ඇවිල්ල ඇත් අද තාමනය තාත්තා තාතර කරදරක් ද දන්න ගිහිල්ල බලන්න කියලා ඔවුනුත් දුනී තලාරගෙන වනන්තරගත වෙනවා හොයගෙන යනකටඔුන් දක්ක තාත්ත කාටදෝ විදිින්ඩ දුනුදිය ඇදගෙන ඉන්නවා තාතගේ හතුරෙක් වන්නඩ ඇති කියලා දෝගෙන ගිල්ල ඕුනු දුනුදී ඇදගත්ත කාටවත් මුදහරින්ඩබේ සෑහෙන වෙලාවක් ගියා ස්වාමියත්නය දරුවොත්නෑ කොකුට මිත්‍රගේ බිරිද දරුවන්ගේ බිරිද ඇවරුන්ට තමන්ගේ ලේලිවරුන්ට කතා කරලා කියන ඔඹලගේ ස්වාමිවරුත්නය මගේ වාමියත් නෑ අපිත් යම්බලන්න කියලා එහෙම යනකොටත් ඔවුන් දැක්කා ස්වාමයයි දරුවයි කාටද විදිින්ට සූදානම ඇවිම සිලිමත් වුණා කාටද විදිින්ටහ දන්නේ ඇ දැක්කා ෙලෝගු භාගිතු වහන්සේ ශද්ුවර්ණ රශ්මිධාරා විහිදෝමින් බැබැලෙන ගිනිිය ගුරක් වගේ රන්වන් පාටින් දිලිසමි ගහක්මල වැඩයිවා දැක්ක ගමන් දෝත ඉහ මුදනට ගිය ඉහාත බදාගත්තා අනේමගේ තාත්තා කියල කෑ ගැහ්වා මගේ තාතර විදිින් දෙපා කියයාගෙන බුදුරජන්න්නහසිකාවට දීවා ග ගහිල්ල දනගහල බදුරජාන් වසර බේන්ද ඒ තාත්තට විදිින්ඩෙපා කියල තමන්ගේ බිරිඳ කෑගහන හඬ පෑගානක් තරං වේදනාවෙන් ඉන්න කුක්කුට මිතර යන්තමින් හවුුණ අසහෙන් වගේ එහනෙකුටත් ඔහු කල්පනා කලාවං කළේ ලෙකු වරදක්ද මෙඉන්න මගේ මාමණ්ඩිදඒ කවදාවත් මාමණ්ඩි දෙ කලනෑ දරුවන්ටත් එැහුණ ාගිතුන් වහන්සේ අධිෂ්ඨානයත් තැරිය. සියලු දෙනාම දුනදිය පාත් කළ මුදාහෙරිය. ඔවන් සියලු දෙනාමත් බිරිදට මවට අනුව ගහිල්ල බුදුරජාණන් වහස . ඕගේ බාරිාවටිකත් බුදුරජාණන් වහන්සේට වදනා කළ. කොක්කට මිත්‍රගේ බිරිඳද සියල ද දෙනටම භාගිතුන් වහසේ කෞදකෙ හඳන් වල දු. ඇයි කෑගැහේ මගේ තාත්තට විදිිඳිපා කියලා ශ්‍රද්ධවිතරම කොපමන්නද ඔබට මත කැඇති උත්තර උත්තරාට හරියට කරදර කර සිරිම සිරිම අන්තිමට උත්තරගෙන් සමාව එල්ලවා උත්තර කියනවා මගෙන් සමාවගත්තට හරියන්නේ මගේ තාත්තා සමාව දෙෙනවන මන් සමාව දෙනන් කියලා සිරිම කියනවා එන මං සිටුවරයා ගෞට කියල සම වර එන්නන් කියලා උත්තර කියන ඕනේ ඒ සිටුවරයා කියල කියන්නේ මගේම උපාදානස්කන්දය වර්ධනය කරපුතාත්තා නමුත් මගේ හැබෑව තාත්ත කියලා මම කියන්නේ පංචස්කන්දය වර්ධනය කරපු තාත්තර නෙමේ මගේ දර්මස්කන්දය වර්ධනය කල නිවනටයමු කරපු තාත්තට යිමන්තතාත්ත කියන්නේ කෞුද කියවා ඒ තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ සිරිම කියනවා උන්වහස්සෙත්ක් මගේ ලොකු දැන හැඳුනුන්ක මක් නෑන මංකෝම දුන්න හසි මුණග ෙහෙළ සමාවගන්නේ උත්තරා සඳහන් කලා හෙට මගේ දානි පිළිගැඩ මෙහෙ වඩිනවා ඔබත් කැමතින කැවිලි පෙවිි මන හරි හරගෙන එන්ඩ ඒවත් පූජා කරල සමාවිල්ලන්න කියලා. ඇති එතකොට සඳහන් කලින් පීතෘත්ත එෙන් භාගිතුන් හසට කතා කළි සසර සුවපත් කරපු නිසා අපිත් පින්නතින අදත් බුදු පියානන් කියල බාගිතන් ව හසට කතා කරන්නේ සකල ලෝක සත්වයාටම බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ කරුණාව සියලු දෙනා සම්බන්ධයෙන් බුදුරජාණන් වහසේ දක්වපු කරුණාව මේලෝකෙ කවුරු දක්වන්ඩද එනිසා බුදුරජාණන් වහන්සේට බුදු පියාණන් කියලත්කීවා බුදු මෑනණියන් කියලත් කීවා විශ්වයේ සකළ සත්වයන්ට එක මව එකම පියා වගේ භාගිත වහසේ මේලෝක කිසිම කෙනෙකුට නය නැති මහ උතුමන් වහසයට තමයි සම්මා සම්බුද්ධ කියලකන්නේ කිසිම කෙනෙකුට නය නෑ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ කාටවත් නය නැති උතුමෙක් ඉන්නවන ඒකම කෙනයි ඒ බුදුරජාණන් වහස විතරයි අනික හැමෝම නයි භාගිතුන් වහසට කොච්චරණයිද අපි රහතන් වහසට කොච්චර නයිද අපි ජීවිතයේ දදු නම්මට තාත්තට කොච්චර නයිද නමුත් එහම නෙමයි පින්නතුන බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව අවදී සිද්ධාර්ථ කුමාරය හැරට උපත දුන් අම්මතාතා දෙන්නත් ඒ මහා පුත්‍ර රථනයට නයයි න් වහස නයනෑ මවප යුත්යි රහතන් වහසේ ලත් ඇයිුන් වස සංසාරෙන් එතරුණ බුදුරජාණන් වහන්සේද. මාර්ග පලලාබන් වහස තිෙන් ටඇවිල්ල පායිෙන් මිදුණ බුදුරජාණන් වහන්සේ නිසා. සුද්දෝදන මහර ජිරු සංසා රිවර කළින් මාතුරු දිවිරාජයේ හැටියට සතරපයෙන් විදිල සසර කෙරවල කරන මඟට අවතීරණ වුණ බුදුරජාණන් වහන්සේ නිසා ඔබටත් මට සසර මග නිමා කරන පාරය සසරින් එතර වෙන මග භාගිතුන් හසේ දේශනා කළා ඉති අපිත්ඒ පාරය ගමන් කරනවාන භාගිතුන් වහසගේ කීකරු ශ්‍රාවකයව බෞවට පත්වෙන්ට අපිට පුළුවහන් හැබැයි ඒ මග නොයනාතා කල් අපි භාගිතුන් වහසගේ ශ්‍රාවක ගනයට අයිති වෙන්න ගහි පදිිවරුවන් භාගිතුන් වහසගේ කරුණාව ලබන්ඩ සුදුසආකාරයෙන් ජීවත්යෙන්ට පුළුහන්නං ඒක තමයි මජීවිත ලබන්ඩ තින ලොකොම ජයග්‍රහන්නේ නමු ලෞකි කත්වය ලබල දෙන නිරයට පාරපෙන්න බොහෝ දෙනාගේ අවධානය අපිවෙත යම ලාගණන්ඩ අපි කටයුතු කරනෝ මිසා ඒ අවධානය ලබාගැනීම තුළින් දුකෙන් දුකකටම භාජනය වෙනවා මිසා සැප සැපේට යාමක් නෑ ඔවුන්ගේ අවධානය ලබාගන්ඩ දුක උපදින තැනට ක පදන්නන් යවධනය ලබාගණ්ඩ කරන කැපකිරීම කොච්චරද කිය පෞද්ගිලිකෝ කල්පනා කල බෙලූත්. බුදුරජාණන් වහස්සේගේ කරුණාව ලබන්්ඩ ඒ කැපකිරීම කලානං එලොව මෙලොව දෙකම සැනසෙනවා භාගිතුන් හසේදා ධර්ම දේශනා කළ කොක්කුට මිත්තත් දරෝටිකත් ලේලිවරුත් පාලොස් දෙනම සෝවා අගුුණ මෙතැන දසයක් හිටිය එතමයි ගොක්කුට මිත්තක බිරිද එත අර පාලොස් දෙනා සෝවාන්වෙලා ඇ සෝවං නූනද පිනතුන ඇය කුක්කුට මිත්තත් එක එනොටත් ඇ සෝවන් වෙලායි හිටී ලාබාල අවදීම පුදුම ශ්‍රද්ධවන්තයි තුනුරුවන් කෙරෙහි පුදුම ප්‍රසාධයක් තිබුණ බනදහම්ය හුව ඇලාබා වීමම් සෝවාන්කිෙනෙක් න ඇය තමයි කුක්කුට මිත්තත් එක මේ විදිහිට ඇවිල්ලා ඔහුට සත්තු මරන්ඩ අවශ්‍ය උපකරණ ටික සපේල දෙන්නේ කඩු පිහි මොහත් කරලා දෙන්නේ ඇය එති මේ කාරණාව වික්‍ෂූන් වහසළඟට කතාාවට පස්සේ සෝවාන් වහන්සේල ප්‍රාණගහත කරන්න උපකාර කරනවද එම නඇත් කුකුට මිත්තක බිරිඳ කොහොමද ස්වාමියයාට එහම පකාර කරන්න මේ වගේ කතාවක් ඇතිවුණ අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූුණ වහසරගෙන් ඇහුව මහණෙන මොකක් ගැනද සාකච්ඡා කර කර හිටී ඔවුන් සඳහන් කළා ස්වාමීණි කොක්කුට මිත්තත් දරුව ටිකත් ලේලිවරුත් එදා බාගිතු වහසේ නිසා සෝහුණ දෙ පිඩට පාති වැඩල එඩ පරක් වෙන කොට අනන්ද හාමුදුරුව අහනු ඇයි කියලා කොකට මිතර පිටමෙන්ඩ වැඩිය කිය මතමයි කතාව භාගිතුන් හස තක් කරන්නේ විික්ෂන් වහස අහන්නේ ස්වාමීණ ඕගේ බිරිඳ කලින් සෝවාන් වෙච්ච කෙනෙක් කල සඳහන් කළා. එට මේ සෝවාන් කෙනා නේද ප්‍රාණ ගහතයට මේ උපකාර කරන්නේ භාගිතුන් වහස දේශනා කරනවා අමහ කඩු ආයුද ඊතල් දුරුදිය මෙසිියල්ලම ලබල දෙන්නේ ඇය බව ඇත්ත ඇ කරන්නේ තමන්ගේ ස්වාමයා වෙනුවෙන් කළයිට යුතු කම්ටික ධයාපරණීය බිරිඳක් කළයුතු යුතුකමයි ය කරන්නේ. ඇ කීටත් කුකුට මිත්‍රට ආවිද දුන්නේ ඊතල දුන්නේ ප්‍රාණගාත කරන්න නෙමේ යුතුකම ස්වාමයාගේ කටයතුවලට උදව් කරන එක චේතනාවනය ප්‍රාණ ගාතයට බාගිතු වහසේ අපි මාතෘකා කරපු ගාතා රත්නය දේශනා කළා පානම් හිචේ වනෝ නස්ස අතේ තුවාලයක් නැත්තන් හරිය පානිනා විසං ඔහුගේ ශරීරයට විස ගමන් කරන්නනෑ අත්ලි තුවාලයක් නැත්තං ඒ අත්ලට විස දාගත්ත කියල තුවාලයේ නැති නිසා ශරීරය තුළට විස ගමන් කරන්නේනෑ බාගිතුන්ස එහෙමහි කාරණාව පැහැදිලි කරේ එදර මේ වනු වන කියල මෙතනකි තුවාලිට මෙතන පැහැදිලි කරනවා තුල හැදන ආකාර දෙකක්තේවා කියලා එකක් තමයි ශාරීරිික වශේතුවල් හැදෙනවා ආගන්තුක වශයනත්තුල් හෙදනවා කොහොඳ ශාරීරිික වශයේතුල් හෙද සඳහන් කලා වාතය පිත සෙම ලේ මෙදේවල් කෝපවීම නිසා වාපිත් සෙම් ලේ කෝපවීමින් ශරීරය විසින්ම ශරීරය තුවාල හදනවා එව ශාරීරිකයි කටු ඇැනිිල්ල ගල්ලනිිල කඩුකිිනිසිවලින් කැපිල තන් කවුරහර කපලා ඒවා බාහිරින් ආගන්ත කො හෙදිච්චේතුවාලය කොයි ආකාරයක හරිතුවාලක් ශරීරයේ නැත්තං විසතැවරුනා කියලා ශරීරයට භාරගන්නන්නේ නෑ ශීර ගත වෙන්න නෑ. අං ඒවාගේ නාබනං විසමන්වේතිී නත්ති පාපන් අකුබ්බතු තුවාලේ නැතුව විස ශරීර ගත නොවෙනවා වගේ චේතනාව නැති අයට පවසිද්ධ වෙන්නේ නෑ. මේ කාරණාව පූරුවට පැහැදලි කළා. චේතනාව අකුසලයට බලපානව විශේෂයෙන් නමුත් මෙතන චේතනාවක් ඇතුළ නෑ අකු සල් චේතනාවක් අපි කඩේට ගිහිල්ල මාලුවල්ලන්ට දැලක් කිල්ලෙනවා මුදලාලි කරන්නේ යාග වෙළදාම යා අපිට දැලක් දෙනවා අපේගේ මල්ු වඇල්ලුවත් වෙනමොනුව අ කළත් මුදලයිට වැඩක්නෑ ප්‍රාණගාත කරවීමේ චේතනවත් මුදලාලි ළඟගනේ ඇති මුදලයිට පවසිද්ධ වෙන්නේ අං ඒවාගේ කාරණටයක කිතල බලට ඒනිසා පින්නතුනි ඒ දේවලලින් ගොඩක් වැඩ කරන්න පුළුවන් ඒදැලින් මාල්ුවල්ලන එක විතරක්මන මේ කරන්න පුළුවන් තවත්තුගක් වැඩ කරන්න පුළුවන් නමුද තුට කෙනෙක් තර්ක කරන්න පුළුවහන්නේ එනං ආවිුධ විකිනීම තහනන් කරලා තියන්නේ කියලා. ධර්මය තහන කරලා නෑන කැටි උදල් විකුණනෙ එක පිහය විකුණ එක ආයුධ විකුණන්්ඩ එපා කියල කීවට දේවල් ගැන තහන් කළේ නෑන ඒේවත් ආයුද තමා මිනිස්සු මරන්ට තිගුුණන්ට බලුවහන් හැබැයි ඉදින එදා ජීවනවෘත්තිය සඳහා අනි කටයුතු සඳහ තමයි ඒව යොදන්නේ හැබ එහෙම නෙමයි බෝම්බයක් කදලතියනම කටද ඒ කාන්තේම ජීවිතහානි කිරීම සඳහා තුවක් ව හදලතයනම කරද ජීවිතහාන කිරීම සඳහා එ කෙලින්ම් ප්‍රාණගහතයේ සඳහාම නිමෝපු ආයුද ඒ අයිභාගිතතුන් හසේ එවන් ආයුද ගැන දේශනා කරන්න තමි කාරණාව සඳහන් කරලා පැහැදිලි කරලා කරුණු දක්වහම චේතනාව නැති නිසා මහනෙනි ඇයට පවසිද්ධ වෙන්නන ඇ සෝවාංග්ච කෙනෙක් අනි කාරණාව පිනතින මතක තියාගැන්ඩෝනෑ ඔබට හිතෙයි අපිට එහෙම කරඩ බෑනි කියලා නබුත්තු භාමතක කරන්නඩිපා ආයිද ටක යුතු කමවෙනුවෙන් ස්වාමීියයට දෙන්නේ ඔබවත් මමවත් වගේ කෙනෙක් නෙමෙයි සෝවන්න චාරයෙන් වහසනමක් උන්වහසගේ චේතනා සහ සිතුවෙලී ඔබේ මගේ චේතනා සහ සිතුවෙලි අතර අහසට පොලොෝ වගේ පරතරයක් තියෙනවා අපි එකත් මතකතිය ගැඩුවෙන භික්ෂන් වහසේ අහනවා ස්වාමීනිි භාගිතන් වහන්ස වැදිි කුලේ ඉපදිලා ඒ පවුලම සෝවාන්වෙෙන්ඩ ඔවුන් සංසාරය කරපු පිනමකක්ද බුදුරජාණන් වහස අතීත කතාව පැහැදිලි කළා මහනෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සගේ කාලි භාගිතුන් වහස පිරිණුවම් පාල භාගිතුන් වහස ශේෂකරපු ධාතුන් වහස දැපත් කරන්නේ දෙවියුත් මිනිස්ුත් එකතු වෙලා විසාාල චෛත්‍යය කදනවා එ චෛතිය ඇතුළි සිරියල් කියන වර්ගයෙන් තමයි හැදන්නේ සිරියල් තිය කියන ගල් පොඩි කරලා තෙල්ලොලිං අනල පුළුස්සල ගඩොල් වගේ හදල ප්‍රත්තරං ආලිප කරලා ඇතුළි වැඩනිමා කරලා තිය පිටත සම්පූර්ණයෙන් ගන රත්තරංගොලින් රං ගොල්ලින් බැලතින මේ චෛත්‍යය හදැන් මිනිස් සු විශාල මුදලක් වියදැන් කළා කෙසේ වෙනත් දැන්සායි වැඩිවෙරයි දැන්තියෙන්නේ සර්වා ග ධාතුන් වහස කාශවවාාගිතතුන් වහසගේ ධාතතුන් වහස වඩාහිඳ වඩ ඒ සඳ හපින්කමට විශාල මුදලක් අවශ්‍යයි ඒ මුදල සැෑයගන්නන්නේ කොහොමද කියන සාකච්චා කර හිටිය. මෙසාකච්ඡාව දැනගත්තා පිටස්තර ප්‍රදේශයක ජීවත්වෙන පුද්ගලික් ඔහු මුදලින් ලක්ෂයක් ගෙනල්ල දුන්නර මුදලින් කෝටියක් ගෙනල දුන්නර පිරිසට මේ පින්ක මේ ප්‍රධාන දායකය බවට මාවපත් කරගැන් අවශ්‍ය මුදල් වලින් මුදල්වලට මේ කෝටීතිය ගැ ඔහු පිටස්තර දුප්පත් කෙනෙක් සාමාන්‍ය පෝසති මේ එක දැක්කට පස ගම මිනිස්සු තමන්ගේ නගරේන කෝටිපතිර හරියට විවේචනය කළා මේ පිටස්තර දුප්පත් පුද්ගලයා මේ තරංග උප කාරයක් කළා අපේ නගරීඉන්න මහා කෝටිපතියා කිසි උනන්දුවක්නය කියලා ඕහුටත්ඒ එක දැන ගැඩ ලබුණ ඔහු කෝටි දෙකක් දුන්න පිටස්තර පුද්ගල ඇත්ත ඊට වඩ තමත් කෝටියෙක් වැඩියෙන් දුන්න ඔහ කෝටිත් තුනක් දුන්න අර ගල කෝටි හතර කළ මොහ කෝටි පහක් කළ අරපු ගෙලයි කෝටි හයක් කළ බොහු නැවත කෝටි හතක් කළ අරපු ගෙලයි කෝටි අටක් තමන් දුන්න තත්වටි පත් කළලා මො මොහ කෝටි අටක් වෙන්න දුන්න එතනගේ හට පිටස් තරපු ගල ආයි සල්වේදැන් කරන්න ගනෑ දෙන්න දෙමාරුවට දීගත්ත. නවත් නගරේ සිටුවරයාගේ දනස්කන්දයේ බොහොමයි නිධංගත දනස්කන්දේම තියෙන කෝටි හතලිහක් නැවත දනය ඉපීම සඳහා ඔහු නිදහස් කරල තියෙන මුදල ප්‍රමාණය කොපවන දවත්දන්නේ ඔහුත්තෙක මට ගැටෙන්න්න බැහැ පිටස්තර පුද්ගල ඇර්තිීන කෝට නැයි සංතකේටම ඉතුරු කෝටිය දුන්හම අර පුදගලය කෝටි ද යක් දී. හිද මේ ගැටුම තේරුමක්න නමුත් මේ ප්‍රධානතන ගණ්ඩ මෝන මොකද්ද කරන්නේ කියල කල්පනා කළා චයිතයේ පින්කං සංවිධානය කරන පිරිසහම් එනගිය එදත් මොහුගේ බිරිදත් මොහගේ දරුත් මොහුගේ ලේලයුත් මේ පිරිසමයි සියලු දෙනාමගේ හිල්ල අර පිරිසටි කීවා මේ සෑයි අදයිඉඳලා ජීවත්තනකං දාසකන් කරනවාම සෑයට කියලා. මිනිස්සුන්ට පුදුමයි. එ මුළු ජීවිත කාලෙම චෛත්‍ය වෙනුවෙන් කැපවෙනවා කියලා කීවී. මිනිස්ු තැන තැන කතා කරන්න පටන් ගත්තා සල්ලි මිලබපු දල් කාට දෙඩ බැරිද නමුත් මුළු ජීවිත කාලයක් සෑවෙනුවෙන් කැපකිරම් කරන්න ඉදිරි පත්තිෙන කවු්ද. ඔහොම තමා පින්ක මේ ප්‍රධාඥ කටීතිවර කළ ඒ චෛත්‍යයට හැමදාම අවංකෝම දාසකන් කළ සෑයල්ළඟ කළ යුතු හැම දෙයක්ම කළ නමුත් ගමේ මිනිස්සු කල්පනා කළ එකතාම වටින වැඩක් නමුත් මුළු ජීවිත කාලිමවුන් එහෙමයි නෑ අපිියවම් බේරගමු එහම හිතලා ගමේ මිනිසු සල්ලි එකතු කලා එකතු කරලා චෛත්‍යය ගට ග චෛත්‍යගාවටග හිල්್ල අර දාසකං කරන පිරිස ඒ දාසයේ දෙනාගේම බර කිරවා ඔවුන්ගේ බරට චෛත්‍යයඟ කහවනු ගොඩග හවා ඔවුන්ට කිවදැන් අදින් පස්සේ උඹල දස භවින් නිදහස් කියර ඒ ගමී මිනිසුගේ අනුකම්පාව හැබැයි සඳහන් කලා ඔුන් දස ව නිදහස් කළත් ජීවිත තියෙන චෛත්‍යර දසකන් කලා කියලා අන්න ඒ පින නිසා තමයි සියලු දෙනාම මරණින් පස්සේ දෙව්ලොව ඉපදිලා බුද්ධාන්තරයක් දිවිය සැපසම්පත් වන්ද කුක්කුට මිත්ත දෙව්ලවත් හිටිය විවි අවස්ථාවල තව නොෙක් නොයෙක් බහවල ඉපදනා එහෙම විල්ලා බුදුජාණන් වහසගේ කාලි වැදිකුලි ඉපදුනා කකලමිතගේ බිරිද සිටු ගෙදර ඉපදුණා ඇල්ලා බාල වයසම සෝහහගුණා ඉතාම ලස්සන රූපයක් නිසා උඩු මහන්තලාවේ මව්පියව ය අතර කරලා හිටිය නමුත් රැක ගණඩ බැරි වුණා පල් හැවිදේ දදිහා බලනකොට අර වැදි තරුණය දැකලා මහතම ඔහු පිබඳ දැඩිසෙන හසක් ඉපදුුණා එනිසා ඔහුගේ පස්සගිය මවපටඇයි හොයාගඩ බැරි වුණ ඇගේ ජීවිතයට මොකක් කරි කරදරයක් වන්න නැතිකළ හිත මපිය ඇවි දම් පැන්දිීල පින් අම දන් කළා සෝවාං වෙලා හිටපු ඔහුට මේ තරම් වසග වුණ යයි සඳහන් කළා ඒ තමයි සංසාරික පුරුද්ධය එදා සෑයට දාසකන් කරන කාලී මේ වැද්ද මැගේ ස්හන්පුරුෂය ඒ සංසාරික බැඳීමයි මෙදත් මේ තියෙන්න්නේ කියලා එනං එදා සෑල්ළඟ දාසකන් කරලා රැස් කරගතේ නිමක් නැති ගුසල් කන්දරාව නිසා සුගතිය ඉපදිලා මේ පවුල අති දීර්ග කාලය සුගති සැපවින්ද ඒ මහා කුසලයාගේ බලින් අපේ බුදුරජාණන් වහන්සගේ කාලි මනුලවට විල්ල මේ ශාසනය පිළිබඳව පැහැදිල බුදුරජාණන් වහන්සේගෙන් ධර්මශ්‍රවනය කරලා අති උතුම් සෝවා නාරය මාර්ග පලයේ ලබල කවදාවත් නැවත සසර සර නො සංසාරෙන් අතමි දෙෙන් මූලික අඩි තාල මහදාගත්තා පන්නතුනි කුක්කුට මිත්ත මේ ජීවිතේ බැද්දෙක් හැටියට බුදුරජාණන් වහසේ මොන ගැහෙනකං කොයි තරං ප්‍රාණගහත කරන්න ඇද නමුත් පෙරපින මූලික වෙලා කුක්කුට මිත්තට සෝවාන්ෙන්ට අවස්ථාවලබුණනා සෝවාං වෙනවත් එක්කම මේ ජීවිතත් ප්‍රා ගහත කරකර තමන් රැස් කරගත් අකුසලයක් තිබුණ ඒ අකුසල් නිරට ගෙනියන්ට ති ිච්ච ලවිිඳි ලගියාඇ සෝවාන් වනාට පස්සේ නිරේ උපද්ද වන්න බැහන්නේ නමුත් ඒ ප්‍රාණගහත අකුසල් නිරයේ උපද්ද වන්නේ නැතුව අමිසත් තාම තියෙන කවදහරි නිවනෙන් නිමෙන තුරම මේ සංසාරී අකල් මරණවලට හේතුවවෙඩ පුුවන් තවත් නොයි කරදරවල්ට හේතුවක් වෙඩ පුළුවන් සතරාපායි උපද්ධෝන එක විතරයි නැති කරලාතියන්නේ නමුත් ඒක මොන ලාබයක්ද සතරආපායෙන් විදුන කියන එක මොන ලාබයක්ද එක මොන ලාබයක්ද කියලා තේරෙන්ඩ සතර අපය මකද කියලා තේරෙන්ඩ ව. සතර අපා දුක ගැන්න තේරෙන්ුවන ඒමන පින්නතුනිි විශේෂයෙන් අපි කතා කළ ුතු කාරණාවක් ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ සරුවග්‍ය ධාතුන් වහසේ වැඩයින්න චෛත්‍යයකට උපස්ථාන කරලා පිරිසක් ලබපු භාග්‍යිය භාගිතුන් වහස රූපකායක් නැතත් ඒ බුද්ධ කායිං බිඳිච්ච කෝටි ප්‍රකෝටි ගනන් ධාතුන් වහන්සල දරාගත්ත සුදෝ සුදු චෛත්‍ය රජයන් වහන්සේල දෙරන පුරා වැඩයින්න චෛත්‍යයක් දැකපු දැකපුදෙන ිට හිතෙන් ෝන සතුට දැනෙන් ඩෝනේ මේ මහසෑය මේ සසර මගේ දුක නිමණ්ඩ මට කොයි තරං පිහිට වෙනවාද මේ මහසෑය සුගති සංඛ්‍යාත දේව ලෝක ීපදිලා අසී මාන්තික දිව්‍ය මේ සැපසම්පත් ලබන්් මට කොයි තරංග උදව් කරනවාද සංසාර ගමන සැපේෙන් සැපේට පත් කරලා සුගතියෙන් සුගතියට යොමු කරලා සසර මග කෙරවල් කරන්ඩ මෙ සෑ මට කොච්චර පකාර කරනවාද. ශ්‍රද්ධාව ඇතිකරගෙන ගෞරවය ඇති කරගෙන ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාවට එළඹිලා සෑමලුවට බෝමලුවට බිහාරමන්දිරීයට අදත් ගිල්ල වඳින්ට පුළුවන්න එදා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබාගන්න කුසලයත් අද චෛත්‍යයට බෝධියයටට පිළිම් වහන්සේට ලබ බැඳල ලබන කුසලයත් අතර පරතරයක් නෑපන්නතුවී සමානයි ආං ඒක නිසා ශ්‍රේෂ්ට මනුස්ස්‍ය ජීවිතයක් ලැබිල තියෙන වෙලාවි ඒ ජීවිතයේ සම්මාධිට්ඨික ජීවිතයක් බවට පත්කරගණ්ඩ භාග්‍ය උදා වෙලා තියෙන වෙලාවි ුතුම් බද්ධාන්තරය පහළ වෙලා තියෙන් ලැබිල තියෙන වෙලාවි අපිට මොනවාදාඩු සුගතයෙන් සුගතියට ඇන්ඩ අවශ්‍ය හැම දේම ලැබිල තියෙන වෙලා වී තවත් ප්‍රමාද වෙනවනං අපි අවාසනාවන්ත පිරිසක් අප්‍රමාදීව කටයුතු කරන්න වහ වහා සුගතියට ඇඩ කටයුතු කරන්න අප්‍රමාදය මේ ලෝක තියන විශාලතම පින්කමයි කල දේශනා කළේ ඇ අප්‍රමාධීව කිසි දෙයක් කරන්න බැන්ද ප්‍රමාදව කිසි දෙයක් කරන්න බැන ප්‍රමාදී වෙන්ඩ බෝන යම ප්‍රමාදීන ඒ පුද්ගලයා ජීවත් වනත් මැරුණ කෙනෙක් වගේ අප්‍රමාධි පුද්ගලයා ලෝක හරි ස්්‍රෂ්ටයි ඔබත් අප්‍රමාදී වෙන්ඩ හෙටට කල්න ඉදිරියට කල්නේ මොකද පින්නතුනිි ජීවිතය කවදද කොතනද කියලපි දන්නේ. අජ්්‍යේව ිච්චං ආතපපං කෝජඥා මරණං සුයි අද කළේතුදේ අදම කරගන්ඩ කවද දන්නේ හෙට මැරයි ද කියලා. ආංක නිසා අත පහු කරගණ්ඩිපා ලෞකික වැඩවලට ඕන තරග යෙදෙනවා අවශ්‍යම කාරීයට යදෙන්ට විතර අපි කම්මලි ඒ ලෝකස්වභාවය නමුත් ප්‍රඥ්ඥාව උබලඟ තියෙනවාන අවබෝධය ඔෝබළඟ තියෙනවන ශ්‍රද්ධාව උබලඟ තියෙනවාන ඔබ ඔබට යුතුකං සම්පූර්ණ කරගනීවි අනික් සියලු දෙන වෙනුවෙන් හැම යුතුක මක්ම නිවැරදිවශෂ්ඨ කරඩ න අඩුව සම්පූර්ණ කරන්න කටයුතු කරන ඔබ ඔබ වෙනුවෙන් යුතුකංකරගත්තෙන නැත්තං ඔබට මේ ලෝකී තියනෙ ලොකු පාඩුවක් ඔබ ඔබට ආදරේ නැති කෙනෙක් ඉස්සරල තමන්ට සල කළ ඉළඟටනුම් ගැනහිතැන්ට ලැබිලතිය අවස්ථාවන්තිම අවස්ථාවයි කිය හිතන්ට සුගතිටඇ නිවනැති ්‍ය පසුබම අදත් ඕන තරං යෘතයි අවශ්‍ය උත්සාහි පමණයි එහෙම උත්සාහ කරලා සතරාපායෙන් අතමිදිල සුගතියෙන් සුගතියටගි හිල්ල සංසාර කෙරවල් කරගැන්ඩ ප්‍රත්නත්‍රරේ අනන්තාශිරුවාදයෙන් ඔබට ශක්තිය දෛරිය භාග්්‍ය වාසනාව උදවීවා කියලාශරවාද කරනවා ආකා සට්ාච බුම්මට්ටාදේවානාගා මහිද්දිිකායි පnyaන්තන් අනුමෝදිත්වා චිරංරකං තුළුක සාසනං දේවෝ වසතු කාලීනේ සස්්‍ය සම්පත්ති හිතුච පිතු භවතුළු කුචරාජා භවතු දම්මිකු.